ආයිබෝවන් වාසනාවන්ත කාලයක් සතියක් ඔබට උදා වේ. ඔබ සැමට සුවදායක සතියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ අපි සතියේ ලග්න බලාපොරොත්තු හේ ලග්න වලට බලපාන්නේ කෙසේදයි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු. ඊට කලින් අපි හැමදාම මේ වෙනස් ලෝකයේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන් ඔබට මගේ පලාපල විස්තරයක් දැන ගැනීමට කැමති නම් මගේ දුරකථන අංකය ඔය තිරේ දිස් වෙනවා. ඒකට කතා කරන්න. ඒ වගේම වාස්තු විද්‍යා, භූමි දෝෂ, ඒ වගේම බහිරව පූජාවල්, ඒ වගේම සමහර විට ඔබට ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් ඔබට බෝධි පූජාවල් තබා ගැනීම, ඒ වගේම දේව පූජා තබා ගැනීම ආදී අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවද අපට කරලා දෙන්න පුළුවන්. ඒ සඳහා අප විමසන්න. ඒ වගේම නිවාස ආරක්ෂාවල් ආදී කරනවා. ඉතින් ඒ නිසා අද අපි සතියේ ලග්න බලාපල සාකච්ඡා කරන්න මත්තෙන් අපි අද අපේ රටත් ලෝකයක් තියෙන පිළිබඳව පොඩි සංවාදයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. විශේෂයෙන් අපේ රට තවමත් ඒ වැහි වැස්ස වර්ෂාව ඉවර වෙනවා කියලා කිව්වට ඉවරයක් නැහැ. තාම වර්ෂාව තාම තියෙනවා. ඒ අතරවාරේ ගංවතුර නායයම් හරියට තියෙන දේයින් අසරණ වෙච්ච දරු පවුල් අනාථ වෙච්ච අය ඒ අවතන් වෙලා ඒගොල්ලෝ දුක් විඳිනවා. ඉතින් ඒවට අපිට බොහොම කනගාටුයි. අපි සමස්තයක් වශයෙන් එයාට අපි ප්‍රාර්ථනා කරනවා හැකි ඉක්මනින්ම එයාට සහනය සැලසේවා කියලා. විශේෂයෙන් එයාට රජයෙන් සහ වෙනත් බාහිර ආයතන වලින් උදව් උපකාර කරන බව පෙන්නුම් කරනවා. ඒ වගේම ලෝක තත්ත්වයේ දිහා බැලුවත් අපි ලෝකයේ යුද කෝලාහල එන්ට 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 වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යුද කෝලාහල කිව්වම ඊශ්‍රායලයේ සහ හමාස් ඒ සටන් කාමින් අතර පවතින යුද කෝලාහල, ඒවා විශාල ලෙස ඝාතනය වීම, ඒ වගේම යුක්‍රේනිය සහ රුසියාව අතර ගැටුම්, තවත් මැද පෙරදිග ආශ්‍රිත ගැටුම් ආදිය පෙන්නුම් කරන නිසා ඒවත් විශාල ලෙස ඝාතන, ඒ වගේම මිනිස්සු අනාථ වීම මහ විශාලයට සිදුවෙනවා. ඉතින් අපි මොන ජාතියක මොන කුලයකට මොන ආගමකට බැඳිලා හිටියත් ඒ මිනිස්සු මිනිස්සුමයි. මිනිස්සුන්ට අවහිරයක් එහෙම නැත්නම් අනතුරක් වුණාම අපිටත් ඒ වකනගාටු. ඉතින් අපි ඉක්මනින් ප්‍රාර්ථනා කරනවා ලෝක සාමය ඇති වෙලා, අපේ රටේ සාමය ඇති වෙලා, මුළු ලෝකෙටම මුළු විශ්වයටම සාමයෙන් සමාධානයෙන් ඇති වෙලා කාටත් සතුටින් ගත කරන්න, ජීවිත ගත කරන්න ලැබේවා කියලා අපි පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බලමු සතියේ ලග්න බලාපල ඒ ලග්න වලට බලපාන්නේ කෙසේද කියලා අපි සැකවින් බලමු. මේෂ ලග්නේ මේෂ ලග්නයේට මේ සතිය ඔබට ඊතරම්ම සුවදායක සතියක් වන්නේ නැහැ. ස්ථාන කරදර, ඒ වගේම අඹු සැමියන් අතර මතභේද, මත ගැටුම්, ඒ වගේම හිටි හැටියේම ඔබට සතියේ මුල් කාල දවස් කීපේ ඔබට යම්කිසි හිතට සතුටක් ගෙන දේ සිද්ධ වෙන්න පුළුවන් බොහෝ දුරට. ඒ වගේම ඔබට අතීතයේ ඉඩකඩම් දේපළවල තිබිච්ච ආරවුලක් නිදහස් වෙන්න, එහෙම නැත්නම් වාහනයක් මිලදී ගැනීමට තිබ්බ බාධාවක් ඉවත් වෙලා ඒවා සහනය සැලසෙන්න වගේ දෙයක් සිද්ධ වෙනවා. විදේශ ගමන් බිමන් යොදාගෙන තියෙන නම් ඒවා සාර්ථක වීමකුත් තියෙනවා. ඒ වගේම අවිවාහකයාට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වීමත්, ඒ වගේම ඒවා සාර්ථක වීමත් සිද්ධ වෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් මේ කාලේ ඔබට අවිවාහකයින්ට ප්‍රේම සම්බන්ධතා වැඩි දියුණු වීම වගේ දේවල් සිද්ධ වෙනවා. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට නම් මේ කාලේ ඊතරම්ම සුවදායක බවක් දියුණුවක් ඇතිවන්නේ නැහැ. ජය අංකය
හතර හය අට ජයවර්ණය රතු සහ කහ සුබදිනිය අඟහරුවාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් මුත්‍රා රෝග ඒ වගේම ලේවල සීනි ප්‍රමාණය ඉහළ යාම ඒ වගේම අර්ශස් රෝග ලේ පිටවීම ඒ වගේම හතිය සෙම ආදිය පෙන්නුම් කරනවා. වසභ ලග්නේ වසභ ලග්නේ ඔබට මේ කාලේ අපි අර සතියෙන් සතියට මම මතක් කරා මම හිතන්නේ ඔබේ වැඩ කටයුතු මන්දගාමීවයි කෙරෙන්නේ. ඒක තවමත් ඉලෙසෙම පවතිනවා. මන්දගාමීව කියලා මෙතන කියන්නේ බොහොම හෙමින් හෙමින් තමයි වැඩ කටයුතු කෙරෙන්නේ. ඔබ විදේශගත වීමට හෝ වෙන යම් රටකට යන්න බලාපොරොත්තු වුණා නම් ඒක සාර්ථක කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේමයි ඔබ යුග ජීවිතයක් ගත කරනවා. මේ කාලේ තරමක් අසහනකාරී බවකුයි ගෙවන්න සිද්ධ වෙලා තින්නේ. මන්දයත් දෙදෙනා අතර සමගි සමාදානයට බාධා ඇති වෙනවා. දෙදෙනා රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්. එමෙත එකිනෙකාගේ මත දෙදෙනා අතර මත ભેද ඇති කරලා දෙනවා. තමන්ගේ මතෙම ඉෂ්ට කරන්න යන්න වෙනවා. එතකොට දෙදෙනා ගැටුම් ඇති. ඒ වගේම අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ට මේ කාලේ හොඳයි. ඔවුන්ගේ කටයුතු සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම දුර ගමන් බිම වන්දනා ගමන් බිම යොදාගෙන තියෙනවා නම් ඒවටත් හොඳයි. ඊට අනියම් ප්‍රේම සම්බන්ධකම් තිබුණා නම් ඒවට නීතිමය ප්‍රශ්න මතුවලා වෙන යම් කරදරයක වැටෙන්නත් පුළුවන්. ඒ නිසා සමස්තයක් වශයෙන් ඔබට මේ සතිය ඊතරම්ම ගුණදායක සැපදායක බවක් වන්නේ නැහැ. නමුත් සති අන්තය වන විට ඔබට යම් සාහනයක් සැලසෙන්න පුළුවන්. ජයංගය 3 8 7 9 ජයවර්ණය රතු සහ කොළ සුබදිනි සිකුරාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් අතපය තුවාල වීම ඒ වගේම මුත්‍රා රෝග අර්ශස් රෝග ආදිය පෙන්නුම් කරයි. මිතුන ලග්න හිමි ඔබට මේ කාලේ ඔබේ වැඩ කටයුතු වලට බාධා ඇති වෙනවා. කරන කටයුතු දිගටම කරගෙන යන්න අවස්ථාවක් තිබුණත් අතරමඟදී ඒවා කඩා කප්පල් වීමක් සිද්ධ වෙනවා. ඔබට කෙටි කාලයකින් වැඩ කටයුතු අතරමඟ නතර කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අවිවාහක නම් ඔබට මංගල යෝජනා ඉදිරිපත් වෙලා ඒවා සාර්ථක වීමකුත් ඇති වෙනවා. එහෙම නැත්නම් ඔබ ප්‍රේම සම්බන්ධකම් ඇති වෙන්න පුළුවන්. ඒවා සාර්ථක වෙනකුත් පෙන්නුම් කරනවා. ආදායම් මාර්ගය මේ කාලේ හොඳයි. ලැබීමට හොඳයි. වරදක් නැහැ. ඒ වගේම ඔබ සතුරු කරදරයක් ඇතිවිලා ඒක නැති වෙලා යන්න පුළුවන්. කොහොම කරත් ඔබට මේ සතියේ ඔබට සුබ සතියක් බවයි පෙන්වුම් කරන්නේ. ජය අංගය 2 3 8 ජයවර්ණය හොල සහ නිල් සුබදිනිය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් අත්පා වේදනාකැක්කුම් ඒ වගේම ඇට ඇට සන්ධිගත රෝග ඒ වගේම උදරගත රෝග ඒ වගේම උගුරේ සෙම ආදිය පෙන්වුම් කරයි. කටක ලග්න කටක ලග්න හිමි ඔබට මේ කාලය ඔබේ ස්ථානයේ පැවිදි කරදරයකින් ඔබ නිදහසක් ලබන තියෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබට ස්ථානය කියලා කියන්නේ වැඩ කරන ස්ථානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර පදිංචි ස්ථාන වෙන්න පුළුවන්. තිබිච්ච කරදරයක් නිදහසක් ලබන්න පුළුවන්. මනසින් හිතලා කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනයේ ලැබෙන දූ දරුවන්ට ඉතාමත්ම ප්‍රශස්ත කාලයක් වගේ උදා වෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයේ ලැබෙන දූ දරුවන්ට ඉතාමත්ම හොඳ කාලයක් බවයි පෙනෙන්නේ.
ඔවුන්ගේ දැනුම දියුණු කරගන්න නව පරිශ්‍රණ පවත්වනණන් ඒවයි යම් යම් කිසි ප්‍රගතියක් ඇති කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබට ස්ථාන කරදර අර මම කලින් සඳහන් කරාගෙන ස්ථාන කරදරය තියෙන බලන්න. විශේෂයෙන් අඹුසැමියන් විශේෂයෙන් ඔබ විවාහක නම් අඹුසැමියන් අතර මතභේද මත ගැටුම් එලෙසම පවතිනවා. ඒ කියන්නේ රණ්ඩු සරුවල් ඇති වෙන. ඒ කියන්නේ ප්‍රවේශමෙන් කතා බහ කිරීම යහපතට හේතු වෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් ඔබට සුබ වගේම අසුබ සතියක් බවයි පෙන්වුම් කරන්නේ. ජය අංකය 147. ජය වර්ණය සුදු සහ ක්‍රීම් පාට. ඒ වගේම ඔබට රෝග පීඩා වශයෙන් සෙම් රෝග, පීනස් රෝග, ඒ වගේම පපුවේ ඇදුම් ගතිය, ඒ වගේම විශේෂයෙන්ම හෘද රෝග තියෙනවා නම් ඒවා වැඩි දියුණු වීම අර්ශස් රෝග ආදිය පෙන්වුම් කරනවා. සිංහ ලග්න හිමි ඔබට මේ සතිය නඩුහබ එහෙම නැත්නම් නීති ප්‍රශ්නයක් එහෙම නැත්නම් ඔබ අත්අඩංගුවට ගන්න වගේ සමහර විට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ විමසිලිමත් පාරේ ගමන් කිරීමත් හදිසි අනතුරු වලට භාජනය වීමකුත් ඇති වෙන්න පුළුවන්. ඔබ හිතන තරම්ම විශ්වාසයේ තැබුව අය ඔබට විරුද්ධව වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ වචනේ නිසා එහෙම නැත්නම් ඔබේ හිතින් හිතලා කරන වැඩක් නිසා ඔබට සෑහෙන කරදරයකපත් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ඉවසීමෙන් හා සංසුන්ව කටයුතු කළ යුතු මේ සතිය ඔබට සතුරු කරදර ඇති විය හැකි. විශේෂයෙන් මවුට හදිසි රෝග පීඩා ඇති විය හැකි. ඒ වගේම පියාටද එසේම විය හැකි. ඒ නිසා විමසිලිමත්ව කටයුතු කරන්න විශේෂයෙන් අඹුසැමියන් අතර මතභේද මත ගැටුම් දෙදෙනා අතර අසමගිතාවය ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම වගේ දේවලුත් නිසා සිත කලකිරීම. ඒ නිසා තා ප්‍රවේශමින් සහ ඔබ ආගමික වතාවත්වලදීම යහපත් බවයි පෙන්වුම් කරන්නේ. ජයාංගය 248 ජය වර්ණය රතු සහ තැඹිලි සුබ දිනිය ඉරිදා සහ සඳුදා රෝග පීඩා වශයෙන් හෘද රෝග විශේෂයෙන් හෘද සැත්කම් ඒ වගේම ඇස් රෝග හදිසි අනතුරු ආදිය පෙන්වුම් කර. කන්‍යා ලග්න හිමි ඔබට මේ කාලේ ආදායම් මාර්ගයේ හොඳයි. ලැබීමට තියෙන අවහිරතා මගහැරී යනවා. ඒ වගේම මේ කාලේ ඔබ අධ්‍යාපනයේ ලබන දූ දරුවෙක් නම් එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයේ ලබන කෙනෙක් නම් දේශීය හෝ විදේශීය වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට හොඳ බුද්ධිමත් භාවයක් හොඳ මතක ශක්තියක් ඇති කරන කාලයක් බවයි පෙන්වුම් කරන්නේ. ආදායම් මාර්ගය අපි කලින් හොඳයි කිව්වා වගේම ඔබට හදිසි ධනලාභ කියන්නේ ඔබට දිනුම් ලොතරැයි දිනුම් නෙමෙයි සාමාන්‍යයෙන් හදිසි ධනලාභ සමහර විට ඉතින් ලොතරැයි දිනුනුත් වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ සූදුවට යන්න කියලා. ඒ නිසා හදිසි ධනලාභ ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් උරගාලා බලන්න. ඒ වගේම තමන් පවුලේ ප්‍රධානත්වයෙන් වැඩ කිරීම තමන්ගේ ශක්තිය පවුලේ අයට පෙන්වීමක් වගේ දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. සතුරු කරදර මෙල්ල වෙන මේ සතිය ඔබට සුබ සතියක් බවයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ටද මේ කාලය හොඳයි. ජයාංකය 269 වර්ණය කොළ සහ නිල් සුබ දිනිය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් අත්පාතු වාලවීම් විශේෂයෙන් අර ධනිස් කකුල් යට තුවාලවීම් ඒ වගේම උගුරේ සෙම බැඳීම් ආදිය පෙන්වුම් කරයි.
තුලා ලග්නේ තුලා ලග්නේ හිමි ඔබට මේ කාලේ ඔබට මේ සතිය සුභ සතියක් බවයි පෙන්වුම් කරයි ඔබට ස්ත්‍රී පක්ෂෙන් උදව් උපකාර ලැබීමත් ඔබ ස්ත්‍රියක් නම් පුරුෂ පක්ෂෙන් උදව් උපකාර ලැබීමකුත් මේ කාලේ තුල ඇති වෙනවා මෙතුවක්කල් බලාපොරොත්තු තියාගෙන හිටියේ යම් කරුණක් පිළිබඳව සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙන්න පුළුවන් විශේෂයෙන් ඔබ ධන හානිය තුනා නම් ධනේ ලැබීමක් වගේ දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන් ඒත් ඔබට යම් කිසි තැම්පත් ධනය හානි වෙන්නත් පුළුවන් කෙසේ කොහොම කරත් ඔබට මේ සතිය ඔබට සතුටින් ප්‍රීතියෙන් ගත කළ හැකි සතියක් බවයි පෙන්වුම් කරන්නේ විශේෂයෙන් රැකී රක්ෂා දියුණු වීම ව්‍යාපාර කටයුතු දියුණු වීම ඒ වගේම විවාහ ජීවිතයේ සතුටින් ගත කිරීම වගේ දේවල් මේ කාලය තුල සිද්ධ වෙනවා ඒ වගේම ඔබ ප්‍රේම සම්බන්ධතා දියුණු ඇති වුණේ නම් ඒවා වැඩි දියුණු වෙලා ඒවා තව තවත් ඉදිරියට යෑමක් ඇති වෙන්න පුළුවන් අනියම් ප්‍රේම සම්බන්ධකම් අනියම් ඇසුරු ඇති වෙන්නත් පුළුවන් ඒ පිළිබඳව බොහොම සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් වැඩ කළ යුතුයි ඒ වගේම දරුවෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්නත් ජයංකය 1 2 6 ජයවර්ණය රතු සහ කහ සුභ දිනිය සිකුරාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් උගුරේ විස සහිත ගෙඩි ඇතිවීම ඒ වගේම පීනස් රෝග කැස්ස ඒ වගේම වාතය පිත සෙම තුන්දොස්කෝප විමාදිය පෙන්නුම් කර වෘච්චික ලග්නය වෘච්චික ලග්න හිමි ඔබට මේ සතිය ඔබ අධ්‍යාපනය ලබන දූදරුවෙකු නම් ඉතාමත්ම ප්‍රශස්ත කාලයක් බවයි පෙන්වුම් විශේෂයෙන් වැයපස ඉහළෑන ඔබට හදිසි නීති ප්‍රශ්නයක් මතුවීමක් හෝ වෙනයම් උසාවියට පොලිසියට යන්න සිද්ධ වෙන්නත් බැරි නැත්තේ නැහැ ඒ නිසා ඒ පිළිබඳව බොහොම ඉවසිලිමත්ව විමසිලිමත්ව කටයුතු කර යුතුයි සිතට සංසුන් බවක් ඇතිවන්නේ නැහැ නිතර චිත්ත පීඩා ඇති කරලා දෙනවා ඒ වගේම දුර ගමන් බිමන් යොදාගෙන තිනන එහෙම නැත්නම් විදේශ ගමන් බිමන් ඔබ ලකලෑත්ති කරගෙන තිනන ඒවා යාමට ඔබට හැකියාව ලැබෙනවා එහෙම නැත්නම් ඔබ විදේශ ගත වී සිටින කෙනෙක් නම් ඔබේ මව්බිමට එීම ඔබ දරන උත්සාහය සාර්ථක වෙනවා දරුවෙකුගෙන් යම් හිතුවක්කාර ගතිගුණයක් නිසා කලකිරීමක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා සමස්තයක් වශයෙන් ඔබට මේ සතිය සුභ සතියක් බවයි පෙන්වුම් කරන්නේ. ජයංකය 1 4 8 ජයවර්ණය රතු සහ තැඹිලි සුභ දිනය අඟහරුවාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් උණ රෝග ඒ වගේම ඇස් යට වේදනා කැක්කුම් ඇතිවීම ඒ වගේම චිත්ත පීඩා ඇතිවීම ආදිය පෙන්වුම් කරයි. ධනු ලග්නේ ධනු ලග්න හිමි ඔබට මේ කාලේ ඔබට ජලයෙන් අදිසි විපත් කරදර ඇති වෙන්න පුළුවන් ජලයෙන් විපත්ති කරදර කියලා මෙතන කියන්නේ ඔබ මුහුදට එහෙම නැත්නම් ගඟේ ඇලේ දොලේ නාණ්ඩ යාමෙන් ඔබ ප්‍රවේශම් විය යුතු කාලයක් බවයි පෙන්වෙන්නේ ඒ නිසා දියේ ගිලීමක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන් මේ කාලේ නඩුහබ ඒ කියන්නේ හදිසි අනතුරු දැන් ඔබ පාරේ යනවා නම් හදි ඔබ නිවැරදිව ගමන් ගියත් ඔබට හදිසියෙම ඇවිල්ලා වාහනයක් හැපෙන්න පුළුවන් මම එහෙම වෙන්න කියලා කියන්නේ නැහැ එහෙම වෙන්න පුළුවන් එතකොට ඔබ කිසියම්ම කරදරයක් බාධාවක් කිසියම්ම දෙයක් ඇති නොවි කටයුතු කරන කෙනෙක් ඒ නිසා ඔබට නොසිතූ විදිහට හදිසි අනතුරක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම සහෝදරයව එහෙම නැත්නම් සහෝදරිය එහෙම නැත්නම් සහෝදරයෙකුට කරදරයක් ඇති වෙන්න පුළුවන්
ඔවුන් නිසා ඔබට වැයපස ඉහළ යන්න. ඒ වගේම මේ කාලයේදී අර මං කලින් සඳහන් කළා වගේ හදිසි අනතු රෝහල් ගත වීම ආදී පෙන්නුම් කරන නිසා බොහොම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතාමත්ම හොඳ කාලයක්, විශේෂයෙන් විදේශ අධ්‍යාපනය ලබන දරුවන්ටද මේ කාලය හොඳයි. ජයංකය 3-4-6 ජයවර්ණය කහ සහ තැමිලි සුභ දිනිය බ්‍රහස්පතින්දා සහ සඳුදා රෝග පීඩා වශයෙන් ඇස් මුහුණේ තුවාල ඇතිවීම, ඒවාගේම ඇස් වල සත්කම් ඇතිවීම, හදිසි අනතුරු ඇතිවීම ආදිය පෙන්නුම් කරන. මකර ලග්නේ, මකර ලග්නේ හිමි ඔබට මේ කාලය ඔබේ සම්පූර්ණයෙන්ම ඔබ මේ කාලේ ඒ රාශියකට භාජනය වෙලා ඉන්නේ. ඒ රාශියකේ කියලා මෙතන කියන්නේ ඔබට දැන් කාලයක් තිස්සේ පවතින කරදර, කෙලවරක් නැති දුක් කරදර. එකක් ඉවර වෙනකොට තව එකක්. ඉතින් ඔබට ධන හානි ඇති කරනවා. ඒ කෙසේ කොහොම කරත් ඔබට ඔබේ උත්සාහවන්තකම නිසා ආර්ථිකේ ශක්තිමත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබට රජයේ සේවයේදී සිටිනවා නම් ඔබට ඒ තුලින් යම් ප්‍රභූ පක්ෂයෙන් උදව්පකාර ලැබීමකුත් තියෙනවා. ඒ වගේ ඔබට යම් උපදේශයක් දෙන අයත් ඉන්න පුළුවන්. ඒ අයගෙන් යම් උපදේශ ලැබීම. ඒ ඔබට අවිවාහක නම් ඔබට මංගල යෝජනා ඉදිරිපත් වීමත්, ඒවා සාර්ථක වීමකුත් පෙන්නුම් කළත් සමහර විට ඒවා කල්යෑම් ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාද බිඳවැටීමකට ලක්විය හැකියි. ජයංකයේ 2-4-7 ජයවර්ණය කොළ සහ නිල් සුභ දිනිය බදාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් අත්පා තුවාලවීම, ඒ වගේම මුත්‍රා රෝග, ඒ වගේම යටිබඩේ කැක්කුම්, ඒ වගේම හෘද රෝගත් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කුම්භ ලග්නේ, කුම්භ ලග්න හිමි ඔබට මේ කාලයේ ඔබේ රාජකාරී කටයුතු නොහොත් ඔබේ ක්‍රියාත්මක කරන කටයුතු සාර්ථක. ඔබට නිකං කම්මැලිකමට ඉන්න අමාරුයි. ඔබ නිතරම වැඩකේ දෙන බවක් පෙන්නුම් කරන්න. ඒ වැඩේ සාර්ථක වෙනවා ඔබට. ඒ වගේම අධ්‍යාපනය ලබන දූ දරුවෝ ඉන්නවනම් ඒ අයට වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරන දන්න උත්සාහය සාර්ථක වෙනවා. ඒ වගේම අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ලබන දරුවන්ටද මේ කාලය හොඳයි. යම්කිසි පාලනයකට සුදුසුකම් දරන ඔබට මේ කාලේ ඔබ පරීක්ෂණයකට ගියොත් ඔබ පාලකෙක් හැටියට තෝරගන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ඔබට හදිසියේ සතුරු කරදරයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ සතුරු කරදර මර්ධනය කරගන්න ඔබේ කටින් ඔබ ජයගන්න බවකුයි පෙන්නුම් කරන නිසා ප්‍රවේශමෙන් කට මේ වචනය හසුරුවා ගත යුතුයි. ඒ වගේම ඔබට මේ කාලයේ තර්මක ඒ රාෂ්ට්‍රක ගතියක් යනවා. ඒ නිසා ආගමික වතාවත් වල ඉදීම, ඒ වගේම පුද පූජා පැවැත්වීම විෂ්ණු දෙවියන්ට, ඒ වගේම බෝධි පූජා තැබීමෙන් ඒවා අවම කරගත හැකියි. ඒ වගේම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මං කලින් කිව්වා ඉතාමත්ම හොඳ කාලයක් තියෙනවා. ඒ නිසා විදේශ ගමන් බිමන් යොදාගෙන තියෙනවනම් ඒවත් ඔබට හොඳයි. ජයංකය 1-3-5 ජයවර්ණය කොළ සහ නිල් සුභ දිනිය බදාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් හිසේ ඇම්ම, මානසික පීඩාකාරී භව, උදරගත රෝග, අජීර්ණ රෝග ආදිය පෙන්නුම් කරනවා. මීන ලග්නේ, මීන ලග්න හිමි ඔබට මේ කාලය ඔබේ කටයුතු සාර්ථක කරගන්න මේ කාලයේ මේ සතිය ඔබට හැකියාව ලැබෙන. ඔබ යම්කිසි ධනයක් ඉතිරි කරලා තිනවනවා, ඒක තැන්පත් ධනය තව ටිකක් වර්ධනය කරගන්නද ඔබට හැකියාව ලැබෙන. ඔබට
අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මේ සතිය හොඳයි. උන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්නද හැකියාව ලැබෙනවා. නමුත් ඔබට හැමතිස්සෙම ඔබේ ඔළුව ඔබේ හිස කරකැවිල්ල වෙනත ඔබ හිස අවුල් ජාලාවකට පත් වෙන වැඩ සටහන් වලට ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවෙක් ඔබ යුග ජීවිතයක් ගත කරනවා නම් දරුවෙකුගේ යම් කටයුත්තක් දැක සතුටටපත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඔබ දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔබ ස්ත්‍රියක් නම් දරු ගැබ ඒ කියන්නේ ඔබ දරු ගැබක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ සඳහා ඔබට මේ කාලේ සුබ බවයි පෙන්වු කරන්නේ. ඒ වගේම මේ සතියේ ඔබට විශේෂයෙන් ඔබ ඔබේ පියාට මේ කාලේ තරමක් අපල බවයි පෙන්වු කරන්න පියා ඉන්නවනේ. ඒ වගේම මේ කාලේදී ඒ රාස්තක අපලෙකුත් ඔබට පවතින නිසා බොහොම ඉවසීමෙන් හා සංසුන් කටයුතු කිරීමෙන් මේවා අවම කරගත හැකි. ජයංකය 1-5-7 යවර්ණය කහ සහ තැමිලි. සුබ දිනිය බ්‍රහස්පතින්දා සහ ඉරිදා රෝගපීඩා වශයෙන් වාතය පිත සෙම තුන්දොස් කෝපවීම ලේවල සීනි ප්‍රමාණය ඉහළයාම ඔය වගේම පපුයේ පෙනාලුවල සෙම බැඳීම ආදිය පෙන්නුම් කර. ඒ වගේම ඔබ මේ සතියේ ලග්න පලාපල ලග්න 12ම ඔබ නැරඹුවා නම් ඔබ සෑහීමකට පත් වුණා නම් ඒකත් අපිට සතුටට පත් වෙනවා. ඒ සඳහා ඔබ කමෙන්ට් එකක් දානවා නම් හොඳ හෝ නරක හෝ කමක් නැහැ, අපි ඒක බාර ගන්න කැමති. කෙසේ වෙතත් ඔබ වෙනස් ලෝකයේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුවදායක සතියක් වේවායි ප්‍රාර්ථනා කරමි.